අගෝස්තු 14 ලීඩ ටීවී පුවත් විග්‍රහය ගෙවුණු සතියේ ආරම්භයේ කාගෙත් අවධානය දිනාගත් දින දෙකක් තිබුණා. ඒ අගෝස්තු 9 සහ අගෝස්තු 11. අගෝස්තු 9 තීරණාත්මක වුණේ අරගලයේ අවසන් සටන ලෙස මේ දිනය නම් කිරීම නිසයි. සමගි ජනබල වේගයේ පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වැනි දේශපාලකයන් කුඩා වාමාංශික දේශපාලන පක්ෂ කණ්ඩායම් කිහිපයක් අරගලයේ ක්‍රියාගත් පාර්ශ්ව කිහිපයක් සිවිල් සමාජ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු විසින් අරගලයට සහය දැක් වූ සියලු ජනතාවට අගෝස්තු 9 කොළඹ එන්න කිව්වා. ෆොන්සේකා නම් කිව්වේ මාසයක් විතර නවතින්න බලාගෙන එන්න කියලා. ගෝල්ෆේස් අරගල බිමේ සිට මාධ්‍ය වෙත වොයිස් කඩ් දුන්න අරගල කරුවෙකු කිව්වේ අගෝස්තු 9 ජනතාව කොළඹාවේ නැත්නම් එයාලත් අරගල බිමෙන් යනවා කියලා. කොහොම නමුත් මිනිස්සු අගෝස්තු 9 අවසන් සටනට කොළඹ ආවේ නැහැ. ඇත්තටම ෆොන්සේකා මෙතනදී හයිලයිට් වෙන්නේ අගෝස්තු 9 ගැන විතරක් නෙවෙයි, අරගලයේ දියත් වූ වකවානුවෙන්දලා කරපු කියපු කතා නිසා. ඇත්තටම ඒ ප්‍රකාශ බොහොමයක් බොළඳයි, අපුලයි, අපරිණතයි. මේ ප්‍රකාශ ෆොන්සේකාගේමද නැත්නම් වෙනත් උපදේශකෙක් ඔහු පිටුපස ඉන්නවද කියන්න අපි දන්නේ නැහැ. ඒක අපිට අදාළත් නැහැ. නමුත් ඔහුගේ දේශපාලන හැසිරීම තුළ ඔහු එක් වටයකින් තමන්ගේ දේශපාලන කඳවුර තුර විශ්වාසය පළුදු කරගන්නවා. ෆොන්සේකා ඒ විදිහට දේශපාලනය පරදු තියන්නේ ජනතාව තුළ තහවුරුවක් ගන්න. නමුත් සිද්ධ වෙන්නේ ෆොන්සේකා කියන්නේ තවමත් දේශපාලන නායකයෙක් වෙන්න තරම් පරිණිත අයෙක් නොවන බව ජනතාව තුළ තහවුරු වීම. ඇත්තටම අගෝස්තු 9 ඔප්පු වුණේ ෆොන්සේකා දක්ෂ හමුදාපතිවරයෙක් වුණාට අන්තිම අසාර්ථක දේශපාලකයෙක් බව විතරක් නෙවෙයි, ජවිපෙට වඩා වාමාංශික බව ඔප්පු කරන්න ඉදිරිපත් වෙච්ච අරගලයේ වමුත් කොච්චර පොඩි බබ්බුද කියලා අගෝස්තු 9 ඔප්පු වුණා. කටින් සිස්ටම් චේන්ජ් ගෑවට වම කොච්චර බොළඳද අපරණිතද යන්න මේ අරගලය තුළ ඔප්පු කරා. ඇත්තටම රාජපක්ෂ විරෝධී අරගලයේ මුලින්ම පාරට ගෙනාවේ ගොවීන්, ඊට පස්සේ ගුරුවරුන්, ඊළඟට නාගරික මැදපන්තිය. නාගරිකයා ප්‍රමුඛ මැදපන්තියට තමයි ගෝඨාභය පාලනය නිසා මාරාන්තික වුණේ. දවස ගානේ මැදපන්තිය කඩාගෙන වැටුණා. ඒ වගේම තමයි දේශප්‍රේමී ලණුවල ඉඳලා ජාතික ආරක්ෂා වෙනුවෙන් රට රකින්න විරුවා ලණුව හොඳටම ගිල්ලෙත් මේ මැදපන්තිය. ඔවුන් ඒ කේන්ති එක තමයි අරගලයේ උස්සගෙන ගියේ. ඔවුන්ට අවශ්‍ය වුණේ නැති වුණු පරිභෝජන රටාව නැවත ඔවුන් වෙත කැඳවා ගන්න, ඔවුන් කැමති හීන පස්සේ එළවගෙන යන්න පුළුවන් වටපිටාවක් හදාගන්න, ඊට සමත් විශ්වාසයක් තියන්න පුළුවන් පාලකයෙක් ගේන්න. ඒක ගෝඨාභයට නම් මේ කපේ කරන්න බෑ කියන තහවුරු ඔවුන් අරගෙන තිබුණේ. ඉතින් ගෝඨා ගිහින් රනිල් ආවහම ඔවුන් අරගලෙන් එක්සිට් වුණා. කොටින්ම ලංකාවේ මධ්‍යම පන්තිය මෙච්චරකල් නොතකා හැරපු රනිල්ට චාන්ස් එකක් දුන්නා. ඉතින් එක්සිට් නොදෙන අරගලයේ අස්සේ විප්ලවය කරන්න ගිය වම ආයෙත් තනි වුණා. වම විතරක් නෙවෙයි, පොලිස් නියෝග නොතකා දිගටම ගෝල්ෆේස් ඉන්න ගිය නඩියටත් අන්තිමට උනේ අකුලගෙන ගෙදර යන්න. ගෙදර යන්න කලින් ඔවුන් කිව්වේ පිරිසක් අරගලයේ පාවාදී වේලසනින් ගියා කියලා. ඒ වගේම තමයි පසුගිය සතිය පුරාවටම ආදරයේ අරගලයේ පාවාදී ද්‍රෝහිකම් ගැන පසු කම්පන පුවත් රැසක් දකින්නට ලැබුණා. අන්තිමට උන දේ හරි ක්‍රියේටිව් විදිහට සෝෂල් මීඩියාවල අරගෙන තිබ්බා. ඒ තමයි මයි 9 මිනිස්සු ඇවිත් මයින ගෙදර යව්වා. ජූනි 9 මිනිස්සු බැසිල්ව ගෙදර යව්වා. ජූලි 9 මිනිස්සු ඇවිත් ගෝඨා ගෙදර යව්වා. අගෝස්තු 9 මිනිසු නෑවිත් අරගලයේ ගෙදර යව්වා කියලා. අරගලයේ අවුලක් උනේ ඒකට හරි එක්සිට් එකක් නොතිබීම නිසා. ගෝඨා ගෝහෝම් අරගලය ඊට පස්සේ හැමෝටම හැමදේටම ගෝහෝම් ගන්න ගත්තා. නිර්පාක්ෂික සාමකාමී අරගලය පාට පක්ෂ විදිහට විතරක් නෙවෙයි, මන්දිර ඇල්ලීමේ පිස්සුවස්සේ ප්‍රචණ්ඩ වෙන්නත් ගත්තා. ඊට පස්සේ තමයි අරගලය මර්ධනය කරන්න ගත්තේ. අරගලය මර්ධනයට පාර කපා ගත්තා. ගෙවුණු සතියේ පළවු ප්‍රවෘත්ති අතරේ එකට අරගල කරලා තනියම කන නඩු සිද්ධිත් අඩු නැතුව තිබුණා. අගෝස්තු 11 විශේෂත්වය තමයි රට අතහැර පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභයගේ සිංගප්පූරු වීසා කාලය අවසන් වීම. ගුවන් හමුදා යානයකින් මුලින්ම මාලදීවිනට පලාගිය ගෝඨාභය රාජපක්ෂ ඊළඟට ගියේ සිංගප්පූරුවට. එහිදී දින 14කට වීසා ලැබුවා. ඒ දින 14 ඉවර වෙන්න කලින්
ආයෙත් තවත් දවස් 14කට වීසා දීර්ඝ කරන්න කියලා ගෝඨාභය අයදුම් කළා. ඒ අවස්ථාවේ තවත් දවස් 14කට වීසා ලැබුණා. අනේ ඒ කියන්නේ දින 28ක් ගෝඨාභය සිංගප්පූරුවේ. ඒ වීසා කාලය තමයි අගෝස්තු 11 අවසන් වුණේ. පුවත් වාර්තාවල සඳහන් වුණු ආකාරයට ගෝඨාභය තවත් වීසා දිගුවක් සිංගප්පූරුව හරහා බලාපොරොත්තු වුණත් එරට බලධාරීන් එය අනුමත කරලා තිබුණේ නැහැ. ඒ නිසා තමයි ලංකාවේ දේශපාලනය ගැන උනන්දු බහුතරය අගෝස්තු 11 ගැන උනන්දු වුණේ. මොකද ඔය ඇස්සේ සමහර පුවත් වාර්තා ගියේ යන්න රටක් නැති වුණොත් ගෝඨාභය ලංකාවට එනවා කියලා. කොහොමටත් ඒ වෙනකොට ගෝඨාභය වීසා ඉල්ලපු කිසිම රටක් ඔහුට වීසා නිකුත් කරලා තිබුණේ නැහැ. අන්තිමට ලංකා ආණ්ඩුව මැදිහත් වෙලා තමයි තායිලන්තයට යන වීසා අරගෙන දීලා තියෙන්නේ. ඒකත් දින 90කට විතරයි. ඒ බව බොහොම පැහැදිලිව තායිලන්ත බලධාරීන් අවධාරණය කරලා දෙනවා. තායිලන්තයේ වීසා දුන්නේ මානුෂීය හේතුන් මත. යන්න වෙන රටක් හොයාගන්න පහසුවක් වෙන්න. ඒ වගේම තායිලන්තයේ ඉන්න කාලය තුළ කිසිම දේශපාලන කටයුත්තක නිරත වීමත් නවත්තලා. කොහොම හරි දැන් ගෝඨාභය තායිලන්තේ. හැබැයි වැඩි කියන්නේ ගෝඨාභය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කාලේ සහ ජනාධිපති උන මුල් වකවානුව තුළ ගෝඨාභය පෙන්නා සැලකිය යුතු පිරිසක් දේශපාලන සරණාගත බව ලබා විදේශ රටවලට ගියා. ගොඩක් අය රටින් පිටට යවපු ගෝඨාභයට අන්තිමට යන්න රටක් නැති වුණා. කොහොම නමුත් මේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂගේ හෙට දවස ගැන කියවෙන්නේ ඔහු මෙරට දේශපාලනයේ ආතතිගත තත්ත්වයේ පහව ගියාට පස්සේ ලංකාවට එයි කියලා. ගෙවුණු සතියේ පූජ්‍ය පක්ෂයේ ඇතුළු පාර්ශ්ව කීපයක් මේ සම්බන්ධයෙන් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලීම් කර තිබුණු බවත් පුවත් වාර්තා කීපයකම දැක ගන්න ලැබුණා. නවවන පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරයේ විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කර ප්‍රතිපත්ති ප්‍රකාශයේ පසුගිය සතියේ පුවත් වාර්තා මැව්වා. ඒ ඊට අදාළ විවාදය පාර්ලිමේන්තුවේ පැවැත්වුණු නිසා. මෙහි විශේෂත්වය තමයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවා රනිල්ගේ ප්‍රතිපත්තිය පිළිගැනීමෙන් කතා කිරීම. අවුරුදු ගාණක් රනිල් සමග ඒ ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටි එජාප බහුතරයක් අද සජබ ලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගෙන ඉන්නේ. ඉතින් ඉන්නේ විපක්ෂයේ උනත් ඔවුන් කොහොමටත් පෙනී ඉන්නේ පෙනී ඉන්න වෙන්නේ රනිල් ඉදිරිපත් කරපු යෝජනාවලට පක්ෂව. අනිත් විශේෂත්වය තමයි මෙච්චර කාලයක් රනිල්ගේ දේශපාලන ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කළ පාර්ශ්වයේ වැඩි ඡන්දේ, ඒ කියන්නේ පොහොට්ටුවේ වැඩි ඡන්දේ රනිල් ජනාධිපති පත් කරගෙන තිබීම. දැන් ඔවුන් දේශපාලන රැකවරණය පතා හෝ රනිල්ගේ ප්‍රතිපත්තිය පිළිගෙන තිබෙනවා. විශේෂයෙන් ආර්ථික ප්‍රතිපත්තිය. මේක ලංකා දේශපාලන ඉතිහාසයේ, පාර්ලිමේන්තු ඉතිහාසයේ වගේම ලෝක දේශපාලනයටත් අලුත් අත්දැකීමක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ අවස්ථාව කොයි විදිහට පාවිච්චි වෙයිද කියන එක. ගතවුණු සතියේ ජනාධිපති වික්‍රමසිංහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයන් හමු වෙමින් සර්වපාක්ෂික පාලනයක් වෙනුවෙන් සාකච්ඡා සිදු කළා. එහිදී තවත් තීරණාත්මක අවස්ථාවක් ලෙස දේශපාලන ක්ෂේත්‍රයේ අවධානය යොමු තිබුණේ රනිල් අනුර සාකච්ඡාවට. මුලින්ම සාකච්ඡ සඳහා සහභාගී වෙනවා කිව්වත් අවසන් මොහොතේ ජවිපේ දේශපාලනය ඊට හරස් වුණ බවක් තමයි පේන්න තිබුණේ. කොහොම නමුත් අනුර ජාතික ජනබලවේගයේ පක්ෂයේ නායකයා ලෙස සර්වපාක්ෂික පාලනයක් සම්බන්ධයෙන් තමන්ගේ යෝජනා ජනාධිපති වික්‍රමසිංහට ලිඛිතව යොමු කර තිබුණා. ඒ ලිපියට හැරෙන තැපෑලෙන් ජනාධිපතිත් ලිපියක් යොමු කර සර්වපාක්ෂික පාලනයට හවුල් වෙන්න යෝජනා කරලා තිබුණා. සතිය අවසන් වෙනකොට අනුරත් ජනාධිපතිට තවත් ලියුමක් යවලා තිබුණා. කාල රාමුවක් වැඩපිළිවෙලක් එක්ක එන්න බලන්න කියලා. මෙතන විශේෂත්වය තමයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් නැති උනන්දුව ජනාධිපති වික්‍රමසිංහ අනුර දිසානායක සම්බන්ධයෙන් දැක්වීම. පේන්න තියෙන ආකාරයට වික්‍රමසිංහ ජනාධිපති අනුරගේ විවේචනයට ඒ චැලෙන්ජ් එකට කැමති. විපක්ෂ නායක සජිත් නම් නොතකන ස්වරූපයක් තමයි පේන්න තියෙන්නේ. සරලව කිව්වොත් රනිල්ගේ බෝඩ් එකේ සජිත් ඉන්නවද කියලා ෂුවර් නැහැ. රනිල් කැමති විපක්ෂ නායක මොඩල් එක සජිත් නෙවෙයි. අනුර කිව්වත් වැරදි නැහැ. කොහොමටත් ගෙවුණු සතිය ආරම්භයේ කියුනේ සමගි ජනබලවේගයේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් 6ක් 7ක් අතර සංඛ්‍යාවක් සජිත්ගේ තීන්දුව මොකක් වුණත් ආණ්ඩුවට එක්වෙන්න තීන්දුවක් අරගෙන ඉන්නේ කියලා. සතිය මැද වෙනකොට අර්බුදයේ අවස්ථාවේ සර්වපාක්ෂික පාලනයට හවුල් වී යුතුකම් ඉටු කරමු කියන යෝජනාව සජබ ඇතුලේ ප්‍රබලව මතුවෙලා කියලත් ප්‍රවෘත්ති වාර්තා තිබුණා. සතියන්තයේ කියුනේ සමගි ජනබලවේගයේ පක්ෂයේ මන්ත්‍රීවරුන් 18ක් ආණ්ඩුවට සහය දෙන්න සූදානමින් ඉන්න බවයි.
සමගි ජනබලවේගේ පක්ෂේ විතරක් නෙවෙයි විපක්ෂයේ අනිකුත් පක්ෂත් ඒ වගේම පොදු ජන පෙරමුණේ ඇතැම් පාර්ශව ජනාධිපති වික්‍රමසිංහගේ සර්වපාක්ෂික පාලනය ගැන ගොඩක් උනන්දුන සතියක් ලෙසත් ගෙවුණු සතිය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් සාකච්ඡා මේසේදී වික්‍රමසිංහ ජනාධිපති කියන පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටු ඒ වගේම හඳුනාගෙන ඇති අතුරු කමිටු මේ කමිටුවල සභාපති ධූරයට කැබිනට් අමාත්‍ය බලතල ලබාදීම අවශ්‍යතාව අනුව ඔවුන් කැබිනට් සාකච්ඡා සඳහා පවා කැඳවීම පක්ෂ විපක්ෂ කාගේත් අවධානය දිනාගෙන තිබුණා. ඒ සම්බන්ධවත් පුවත් වාර්තා රැසක් පසුගිය සතියේ දක්නට ලැබුණා. කැරකෙන කාලෙට වැල්ලේ ගැහුවත් බඹර කැරකෙනවා කියනවා වගේ මේ කාලේ රනිල්ගේ කාලේ අවුරුදු දෙකක් ජනාධිපති වෙලා ගෝඨාභයට මහනුවර දළදා පෙරහැර තියන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. හැබැයි රනිල්ට ඒ චාන්ස් එක ආවා. පහුගිය අර්ගලයට පස්සේ මිනිස්සු වැඩිම පිරිසක් රැස් වුණු අවස්ථාව හැටියට මේ පාර නුවර දළදා පෙරහැර හඳුන්වන්න පුළුවන්. ලැබුණු ආරංචි මාර්ග අනුව මේ පාර නුවර පිරුණේ කොළඹින් ඒ කියන්නේ නාගරික මධ්‍යම පන්තිය ටිකෙන් ටික බලාපොරොත්තු නංවා ගනිමින් ඉන්න බවක් පෙන්නුම් කරනවා. කොහොමටත් ගෑස් සහ ඉන්ධන ගැන යම් ප්‍රමාණයකට මිනිස්සු උන්නා හැටියට මලාමැදෑ මානසිකත්වයකින් ඉන්නේ. ඔවුන්ගේ ඊළඟ අපේක්ෂාව අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ මිල සහනයක්. 40,000ට ගිය යූරියා මිටිය මාස දෙකක් තුළ 10,000ට අඩු වෙලා පාසල් සතියේ දින පහක් පටන් ගන්න යන්නේ. රජයේ කාර්යාල සුපුරුදු පරිදි පැවැත්වීමට සූදානම් කරමින් තියෙන්නේ. ඉන්ධන මිල සොච්චමක් අඩු වුණා. බස් ගාස්තුත් සොච්චමක් අඩු වුණා. ඒකම විදුලි කප්පාදුව පැයකට අඩු වුණා. හැබැයි විදුලි බිල 75%කින් ඉහළ දැමුණා. මේක ආර්ථිකයේ පහළම ස්තරයට වගේම මැදපන්තියටත් දැනෙන අගයක්. නමුත් වෙනදා තරම් මේ සම්බන්ධයෙන් විරෝධයක් මතුන්නේ නැහැ. මොකද විදුලි මිල වැඩි වුණේ අවුරුදු 9කට පස්සේ. ඒ ආශ්‍රිත සියලු යෙදවුම් මිල ඉහළ ගිහින් ඇති පසුබිමේ විදුලියේ මිලත් කාලානුරූපීව වෙනස් වුණා නම් මේ විදිහට 75%කින් බිල ඉහළ දාන්න වෙන්නේ නැහැ. ඊනියා සහන ඔන්නඔහොම තමයි අන්තිමට අසහනය වැඩි කරන්නේ. ඒ නිසා මේ මොහොත තමයි ආර්ථික ප්‍රතිසංස්කරණ වලට හොඳම වෙලාව. බොහොමයක් විචාරකින් ඒ බව සඳහන් කරලත් තිබුණා. කොහොම නමුත් දැන් අභියෝගයේ තියෙන්නේ ජනාධිපති වික්‍රමසිංහගේ කරමත. අවුරුදු දෙකක් තුළ බංකුලොත් කරපු රටක් මාස දෙකෙන් ගොඩදාන්න බෑ තමයි. ඒත් රට බංකුලොත් කළ පාලකින් ගෙදර යවපු මිනිස්සු දැන් බලාපොරොත්තුවක් ඇතුව ඉන්නේ. ගෙවුණු සතියේ අවසන් දේශපාලන පාඩම තමයි නුවර පෙරහැර සෙනගින් පිරුණේ රනිල් ජනාධිපති උන සතුටට එහෙම නොවන බව තේරුම් අරගෙන ඉස්සරහට යන එක. හමුවෙමු ලබන සතියේ. සටහන SL කතනය හසිත.